ScavengerForest.com. ඔන්න ඉතින් දැන් ඔයාලට හිතනවා ඇති මං ඔයාලව හදිස්සියෙන් මේ වගේ ලයිව් ස්ට්‍රීම් එකකින් හම්බෙන්න හේතුව මොකක්ද කියලා. අනිවාර්යයෙන්ම විශේෂ කාරණයක් හින්දා වෙන්න ඕනි. ඔව් එහෙම තමයි. ඉතින් මං කියන්න ආවේ මේ පෙබරවාරි මාසෙදී රිලීස් වෙනවා කියලා ට්‍රේලර්ස් වල තිබිච්ච අලුත්ම මොබයිල් ක්‍රිකට් ගේම් එක රිලීස් වුණා කියලා කියන්නේ. ඉතින් ඒක රියල් ක්‍රිකට් 20 තමයි අලුත්ම මොබයිල් ක්‍රිකට් ගේම් එක. ඉතින් මේක හැදුවේ නෝට්ලස් මොබයිල් එකෙන්. සමහර විට ඔයාලා රියල් ක්‍රිකට් 19 ගහලා ති ඒකට වඩා හුඟක් ෆීචර්ස් ඇවිල්ලා තියෙනවා රියල් ක්‍රිකට් 20 එකේ. සමහර විට ඔයා රියල් ක්‍රිකට් 20 ඩවුන්ලෝඩ් කරද්දී ඒක රිලීස් වුණේ පෙබරවාරි 7 වෙනිදා. ඉතින් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරද්දී ඔයාලගේ ෆෝන්නේ රියල් ක්‍රිකට් 19 තියෙනවා නම් ඒකම තමයි රියල් ක්‍රිකට් 20 එකට අප්ඩේට් වෙලා එන්නේ. ඉතින් ඒ විදිහට අප්ඩේට් වුණාම ඔයා හිටපු රියල් ක්‍රිකට් 19 එකේ හිටපු ලෙවල් එකම තමයි රියල් ක්‍රිකට් 20 එකේ තින්නේ. ඒ වගේම මල්ටිප්ලේයර් වල ඔයා හිටපු ලෙවල් එකම තමයි රියල් ක්‍රිකට් 20 මල්ටිප්ලේයර් එකක් තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා තියෙන අලුත් ෆීචර්ස් එන ගොඩක්. ඉතින් ඔයාලා පුදුම කරන විදිහ ෆීචර්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. 2 vs 2 මල්ටිප්ලේයර් තියෙනවා. ඒ කියන්නේ ඔයා යාළුවෙක් එක්ක සෙල්ලම් කරනවා නම් ඔයාගේ ටීම් එක ඔයා සෙල්ලම් කරනවා ඔයාගේ ටීම් එකේ තව යාළුවෙක් එක්ක. ඒ කියන්නේ ඔයා බැට් කරන්නේ ස්ට්‍රයිකර් සෙන්ඩ් එකේ නම් අනිවාර්යයෙන්ම ඔයාගේ නන් ස්ට්‍රයිකර් සෙන්ඩ් එකේ ඉන්නේ ඔයාගේ යාළුවා බැට් කරන්නේ. බෝල් කරද්දි ඔයාගේ යාළුවා බෝල් කරද්දි ඔයාට බලාගන්න පුළුවන්. ඔයා බෝල් කරද්දි ඔයාගේ යාළුවට බලන් ඉන්න පුළුවන්. ඕවරෙන් ඕවරට දෙන්න මාරු වි තමයි බෝල් කරන්නේ. 2 vs 1 මල්ටිප්ලේයර් තියෙනවා. ඒ වගේම අලුතෙන් ටූර්නමන්ට්ස් දෙකක් කියලා තියෙනවා. T10 ලීග්, ICC World Test Championship. ඒ වගේම highlights save කරන්න පුළුවන්. ඒ වගේම ෆීමේල් කමෙන්ටරි එකකුත් මේකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකට අලුත් බෝලිං ඇක්ෂන් කරලා තියෙනවා. අලුතෙන් ස්ටේඩියම්ස් තුනක් ඇවිල්ලා තියෙනවා. තව එන්නත් තියෙනවා. ඉතින් මාලින් රසිත් මාලින්ගගේ මුත්තය මුරලිදරන්ගේ වගේ බෝලිං ඇක්ෂන්ස් මේකට අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මැච් එකක් ගහලා බලමු මොකද වෙන්නේ කියලා. තීරණය කරන්න පුළුවන් මැච් එක වයිරල් නැති කියලා. ටීම් එක වෙනස් කරනවා නම් ඉන්න මම කමන්න කියන්න. සමහර විට ඔයාලා බ්ලූ ස්ටැක්ස් දාදී ඔයාලා කම්පියුටර් එක ස්ටක් වෙනවා නම් ඔයාලට පුළුවන් වෙන එමුලේටර් එකකට මාරු වෙන්න. ඉතින් මගේ කම්පියුටර් එක නම් කිසිම ස්ටක් වීමක් නැහැ. කීබෝඩ් කන්ට්‍රෝල්ස් වලින් ප්ලේ කරන්න පුළුවන් මේක බ්ලූ ස්ටැක්ස් වලින්. මාලිංගාරි සඳකන් ප්‍රදීප් මොකද කරන්නේ? සොල්ලන් කියන වැඩන්න මොනම් කියන්නේ කෝ මෙතන ඉන්නේ කියලා. කෝ අන්න හරි සුරුදාන. අනේ දැන් බලා ගන්න ස්ටේඩියම් ඉන්ට්‍රෝ එක සහ මේක තියෙන ප්‍රීමැච් ෂෝ කියලා එකක්. හරියට නෑ ඔයාලා ස්ටාප් ඔප්ස් එකේ දකින තියෙන ඔයාලා එක එක ප්ලේ මම සිලෙක්ට් එක අවුට් මැච් එකට කලින් තියෙන මේකෙත් තියෙනවා. ඒ වගේම එකක් රියලි 20 එක්ස්ට්‍රා කියලා තමයි කියන්නේ. ඉතින් මම මේ විදිහට කතා කරනවා. ඉතින් මම හිතන්නේ ඉතින් ඔයාලට එක දැම මොන වෙයි කියලා. ඉතින් මම මේක ස්කිප් කරන්න. මේක තමයි ඉන්ට්‍රෝ එක තියෙන්නේ. බලලා ගන්න. නෝට්ලස් මොබයිල් එක හොඳ අදහසක් ස්ටේඩියම් එකකට දාන්න. හුඟක් කට්ටිය කැමති මේ වගේ දේවල් වලට. මම ස්ටේඩියම් එක කිවරයි. ඉංග්‍රීන් vs ශ්‍රී ලංකා 10 hours match. ටෙම්පරචර් එක සෙල්සියස් එකක විශ්ිත තුනයි. හෙඩ්ස් දාමු 21යි. හෙඩ්ස් ස්කෝර් කරේ බලමු මොකද වෙන්නේ කියලා. මොකද්ද මේ? ඔය තමයි ටීම් එක විදිහට ටීම් එකක් දානවා. අලුත් ෆේස් සමහර අයගේ ෆේසස් ඒ වගේමයි. ෆේසස් එනවා සාමාන්‍යයෙන්. මේ ඉන්නේ මගේ ටීම් එක සාමාන්‍යයෙන් ඩිස්කස්සල් කරලා තමයි බැට් කරන්නේ. ඇත්ත මෙන්ඩිස් වගේ නෙමෙයි මේක ඉන්න මෙන්ඩිස්. මේක ඉන්න මෙන්ඩිස් බින්දුවට අවුට් වෙන්නේ නැහැ හවතිස්සෙම. අඩු ලකුණු ගණන් වල තේම ලේසියෙන් අවුට් වෙන එක නේ. මේ තියෙන නැෂනල් ඇන්තම්ස් ටික නම් ඕන වෙන එකක් නැහැ. මම ඒක ස්කිප් කරලා දාන්නම්.
ඔපනින් යවන්නේ මෙන්ඩිසුයි මුසල් පෙරේරායි. නම් පාස්ලා දෙන්න නෑ මගේ මැටිය ස්කිප් කරගෙන යනවා. මෙන්ඩිස් ක්‍රිස් ජෝදන් තමයි බෝලිං ඕපන් කරන්න යාලු. බලන්න ඇත්තම කරියර්ස් තියෙන්නේ කුසල් මෙන්ඩිස්ගෙත්. අති රෂ් 5 4 3 2 1. Are you ready? Game on. And I think England won the toss, chose to bowl. And Kusal Mendis. I know, I have been doing out in the Mendis again. Short time, Mendis, near my. Beautiful. Extra hour together, yeah. Alright. අසන්නේ යවුවා ඒකම නේද මේක එක එක જાති ෂොට්ස් තියෙනවා වලට මේක එක ඉතරජි කන්ට්‍රෝල් එකක් වලට පුළුවන් කන්ට්‍රෝලර්ස් වර්ග හතරක් තියෙනවා කැමරා වර්ග තුනක් තියෙනවා බැට්ස්මන්ට විතරක් ඉතින් වලට මේ හැම එකම try කරලා බලන්න පුළුවන් ප්‍රෝ කැම් කියන එකක් තියෙනවා ඒක හෙල්මට් එක ඒ කියන්නේ බැට්ස්මන් ගෙස් දෙකෙන් බලනවා වගේ පෙන්වන්නේ ආ බියුටිෆුල් අසන්නේ යවුවා තමයි ඉතින් බැට්ස්මන් ගෙස් දෙකෙන් බලනවා වගේ තමයි වලටත් ඒකෙන් පේන්නේ ඉතින් ඒකත් පොඩි අදලයක් තියෙනවා ඔයාලා බලන්න ඔයාලා try කරලා බලන්න ඊළඟට ඔයාලට front foot back foot කියන එච්චර දැනුවත් නැත්නම් ඔයාලට පුළුවන් basic control එක පාවිච්චි කරන්න ඒකේ තියෙන lock කියන button එකක් විතරයි ඒක ඔබලා වඩ screen එක swipe කරන්න පුළුවන් බෝලේ වැටෙන තැන අනුව එයා ගන්න foot එක මොකද කියලා select කරනවා ඕ shot එක වෙන්න beautiful අයියා අම්මෝ ඒක නම් මාර උඩක් ගියේ එවලන්න වැඩිමස්මන්තයිස්ෂ්කපනෑන්ඩෝ කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා වෙස්ට් ඉන්ඩීස් වර්සස් ශ්‍රී ලංකා මේ අවුරුද්දේ වෙස්ට් ඉන්ඩීස් ලංකාවට එනවා මැචස් පහකට එක් දින මැචස් තුනයි T20 මැචස් දෙකකට ඉතින් අවිෂ්කපනන්ට තමයි මේ වගේ බවුන්සර්ස් වලට ෆේස් කරන්න ලක්ෂණ බැස්මන් බලන්න මම හුක් ෂොට් එකක් ගහන්න යන්නේ ඕ බියුටිෆුල් ෂොට් අවිෂ්ක කොහේද ඉන්දියා අයයි රීප්ලේස් වෙන්න නම් මේක පුක තමයි මට පේන්නම් බැරි මේකට ඇදෙනවනේ ඔෆ්ලයින් ගහන්න දෙවි ඔෆ්ලයින් ගේමන ඔයාලා ලයිව් ස්ට්‍රීම් කරන්න හම්බෙන්නේ නැහැ කරන් කුසල් පෙරේරා ඉන්නේ අනිත් පැත්තේ බලන්න පුළුවන් බෝල්ට 100 ගන්නට කුසල් පෙරේරාට චුක්කේතර බැට්ස්මන් නැහැ අට කරලා අයියෝ බෝලි මිස් වුණා නේ පළවෙනි ඕවරේට මම 20ක් ගහගත්තා මේ ඕවරේට මොනවා වෙයිද දන්නේ නැහැ දැන් තාචුට්ටේ පවර් ප්ලේ ඉවරයි මට මාර සීන් එකක් වෙන්නේ මට ආව ගන්න බැරි වුණා සරණ පැන්න ගැහුවා නියමයි ලස්සනට වැදුවා ඒක අක්කතර නේ දැන් මට මේ සීන් එක තියෙන මට ටයිමින් මීට් එක පේන්නේ නැහැ මෙතන live stream recording කියලා උඩින් වැටලා තියෙනවා ඒක ඉඳලා මට timing meet එක හරියට වෙන්නේ නැහැ. Well, he's got the license to go here. Crowd is going crazy. දැන් වාන එක හට කරන්. හරි. දැන් නම් ෂොට් අප් වෙනවා timing meet එක. He is an outstanding ෂොට් එක. අන්න ෆීල්ඩර්ස් ලෙක් එක එළන්නේවත් නැ බලාගෙන ඉන්නේ. හතරයි. මේකේ තව සීන් එකක් තියෙනවා බැට්ස්මන් ජාති හතරක් ඉන්නවා රෙඩිකල් this is balance defensive root killer ඉතින් ඒ වගේ බැට්ස්මන්ල හතර දෙනා ෂොට්ස් ගහන්නේ හතර විදියකට දැන් මේ කුසල් පෙරේරා කියන්නේ මට මතක විදියට root batsman කෙනෙක් මතක විදියට ඉතින් එයාගේ ෂොට් සිලෙක්ෂන් අනිත් බැට්ස්මන්ලට වඩා වෙනස් බැට්ස්මන්ගේ වර්ගයනුව ෂොට් සිලෙක්ෂන් මේක වෙනස් වෙනවා it is short time එයාගේ බෝලේ ස්කිල් එක වැඩි වෙන බෝලේ ටර්න් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා shot beautiful then bowler turn කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා සමහර bowlers වල සමහර skill එක වැඩි bowlers වලට variation වැඩිම පුළුවන් ඒ කියන්නේ skill එක වැඩි off spinner ගැටනන් do strike drift එක leg spin එක වගේ දේවල් දාන්න පුළුවන්
දාන්න පුළුවන්. ස්කිල් එක වැඩි නැති පාර්ට් ටයිම් ඕෆ් ස්පින්නර්ස් වල මේකේ නෝමල් ඕෆ් ස්පින්නර් එකයි ටොප් ස්පින්නර් එකයි විතරයි. නැත්තම් ටොප් ඕෆ් ස්පින්නර් එක ආම් බෝල් එකයි විතරයි දාන්න පුළුවන්. හතරයි. දෙන බෝල් ටික අපෝ ඉතින් ටික අයින් කරන්න ඕනේ අපෝ. එතනක පේන්න බෑ මට. ෆීල්ඩ් එක පොඩ්ඩක් වෙනස් කරලා තියෙන දැන් නම් තාමත් දෙන්න ඇලින්නේ පවර් ප්ලේ නම් ඉවර නෑ. ස්ට්‍රේට් බෝල් එකක් යන්නේ බලමු මේකට මට ගහන්න පුළුවන් කොහොමද කියලා. ඒ මං හෙලවුනේ නෑ. හෙලවුනේවත් නෑ. ඩෙඩ් බෝල්. ඩෙඩ් බෝල්. ඒක අපි හෙලවුනේවත් නැත්තම් අපි ෂොට් එකක් ගහව නැත්තම් නිකන් බලාගෙන නම් හිටියේ ඒක ඩෙඩ් බෝල් කියලා අම්පයර් කියනවා. ඒකත් මේකේ පොඩි විශේෂ දෙයක් තියෙනවා. පොඩි විශේෂ දෙයක් ඉතින්. අම්මෝ ගැප් එකේ ඇති අන්ත ෆීල්ඩ් එකේ හිටියනම් මේ ගැප්ස් බලලා ගහන්න මම ගොක් කරා. හැබැයි සමහර ලාල් තියෙන මේ ගැප්ස් වලට ගහන්න ඇද්දි බැට්ස්මන් ගේ තර ඇකියුරන්සි කියලා ගැත් එක يعني ගැප්ස් වලට අපි බලලා ගහද්දි බැට්ස්මන් සමහර ලාල් බෝල එච්චලා ඒ ෆීල්ඩ් එකේ ඉන්න තැන් වලට යනවා. ඒ වගේ දේවලුත් මේකේ වෙනවා. يعني හුක් ෂොට් එක ్యూటిఫుల్ කමන්න ඇටි මේ මාරි ගහ ගත්තනේ. Here we go. Wonder where the next one is going to fly. ඒ drive එක ගන්න නේද මං straight drive එක. බලමු ගන්න පුළුවන් වේවි කියලා. ඕ හයයි. කොහොමද ඒක? එමා විශ්කර. නන්දු කියන මං හිතන්නේ balance batsman කෙනෙක් සමහරවිට මට radical batsman වලලා හරි අඩුයි. ඒ වගේ බැට්ස්මන් කෙනෙක් හිටියා නම් මෙයාට ටයිම් කරන්න පුළුවන් හොඟක් හොඳට. මෙයාගේ පර්ෆෙක්ට් කියලා තියෙන තැන හරිම පොඩි තැනක් තියෙන ඉතින් ස්කූප් එක ගන්නේ හතරයි. ඉතින් පර්ෆෙක්ට් කියලා තියෙන තැන හරිම පොඩි. ඉතින් ඒ වගේ වෙලාවල් වලට පර්ෆෙක්ට් ටයිම් කරන්න බෑ හොඟක් යාට ඒ chance එක අඩුයි. බෑ කියලා කියන්නේ නෑ. ඔස් දෙකයි බෝල පහයි. 62යි විකට් එකයි. මේක එක අවස්ථාව සමහර වෙලාවට මේක එජ් වෙන්න පුළුවන් හරි ටයිම් කරේ නැත්තම්. අල්ටියා ගැහුවා කියන්නේ එජ් වුනේ නැහැ. තාජා පරක් වුණා නම් ඔක එජ් වෙන්න පුළුවන්. They are batting well together and 50 partnership පා ඔන්න ඔයයිල බෝල 14ට 52 partnership එක. අයියෝ මේක හරියන්නේ නැහැ අප්පා මේ ජරා ඇච් වෙනවා නේ ඉතින්. ප්ලේ ස්ටෝර් එකට කනෙක්ට් කරනවා දැන්. මේ වුණා. මේකත් එක්තරා දිලි ලස්සන දර්ශනයක් මේක. නියම් මේක කට්ටිය හොඳට හදලා දිනනවා මේක. සමහර තැන් වලින් ওই විදියට එනවා. Team team can now have more than 2 fielders outside the inner circle. නෝ ඇඩ්වාන්ස් ෂොට් එකක් ගන්න යන්නේ. ওই ෂොට් එක ස්පිනර් ගෙට් එකේ වුණා නම් ස්පිනර් ගෙට් එක ගහලා බෝලේ මිස් වුණා නම් එහෙම අනිවාර්යයෙන්ම ස්ටම්ප් කරනවා. මොකද ඇඩ්වාන්ස් කියන එක ක්ලික් කරාම දැන් ෆ්‍රන්ට් ෆුට් ගහද්දි අනිවාර්යෙන් අඩිය ක්‍රීස් එකේ තියෙනවා. බෑක් ෆුට් ගහද්දි ක්‍රීස් එක අඩිය තියෙනවා. ක්‍රීස් එකේ අඩිය තියෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ලීව් කරාම ඉතින් කොහොමද ඉතින් බෝලට ගහන්නේ නැහැ නේ ඉතින්. හැබැයි මේකේ මේ ඇඩ්වාන්ස් ෂොට්ස් ගහද්දි අනිවාර්යෙන් ක්‍රීස් එකෙන් එළියට එන්නේ. බැට්ස්මන් හුඟක් දුරට ස්ටෙප් අවුට් කරනවා. එමන් නැත්තම් ක්‍රීස් එකෙන් එළියට ඇවිදගෙන ඇවිල්ලා ගහනවා. ඒ වගේ ෂොට්ස් තමයි තියෙන්නේ. අර මතක අපි මේ මැච් එකේ තුන්වෙනි බෝල් එක කුසල් මෙන්ඩිස් හැගේ ඔය ගැඩ්වාන් ෂොට් එක උදේ බලන්න යා ක්‍රීස්යෙන් ගොඩාක් එළියට ඇවිල්ලා ගහන්නේ ඒක. ස්ලෝ බෝල් එකක් තියෙන පැනලා ගහනවාද නිකතන ඉඳලා නෑ එකතන ඉඳලා ගහන්න මේ. අන්න ඇඩි එච්චුනා. ඒකයි වෙන්නේ. ඒක එච්චුනා. බැට් එකේ ටෝ එකේ වගේ වැදුනේ. The bowler is bowling from his favorite end. රිවර්ස් ස්විං එකක් තියෙන. මේක රිවර්ස් ස්විං ගොඩක් වේරියේෂන්ස් තියෙනවා මේ. එක රිවර්ස් ස්විං එක සාමාන්‍යයෙන් රිවර්ස් ස්විං එක කියන විදියට මේක රිවර්ස් ස්විං එක කියනවා. සාමාන්‍යයෙන් අපි රිවර්ස් ස්විං එකක් වගේ දැම්ම නම් බෝලේ තව පොඩ්ඩක් වටෙන් කැරකෙවිලා තමයි එන්නේ. මේක
ඒ කැර කැවිල්ල ටිකක් ඒ කියන්නේ වටෙන් බෝල් වෙනවා අඩුයි හරි කෙලින් ස්විං වෙලා යන්නේ හරි කෙලින් අතුර ඒ කියන්නේ ඇන්ගල් එක වෙනස් වෙනවා බෝලේ ස්ටෙප් අවුට් කරා ගැහුවා එක්කත් නැහැ බැත් ආතේ ඉතින් පවර් ප්ලේ ඉතින් පවර් ප්ලේ ඉවරයි පවර් ප්ලේ එකට එච්චර උත ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා හිතන්නේ ඕරට ආනේ පවර් එකේ මම ඕරට 20 ගන්න කාල තිබ්බනේ දැන් පවර් ප්ලේ එක ඉවරයි දැන් ඉතින් යන කෙකිරිවත්ත ගන්න කියලා ගහන්න තියෙනවා අම්මෝ තව එකක් යම ආවිෂ්කර පනෑන්ඩු 44යි දන්න උගක් දුරට වැඩි හොතල් ගොඩ ගොඩයාගෙන එන්නේ නෝ සෑම් කරන් කියලා එක්කෙනෙක් බෝල් කරනවා දැන් පොඩ පොඩ වහින්නත් ගන්නවා පොඩ පොඩ ඉරිකිඩ පොඩි ඉරිකිඩක් නම් තියනවා ස්ට්‍රේට් බෝල් එකක් එන්නේ බලමු මේකට මොකද මට කරන්න පුළුවන් කියලා උඩ ගියා වාර දින්නේ අල්ලයිද අල්ලයිද අයියෝ ලක්ෂන්ට ගාගෙන අම්පාර්ටිප් කුසල් වෙනනේ දිගේ බස්මන් දික්කල්ල තමයි ඉන්නේ. ඕෂද පනෑන්ඩ් ඉන්නවා රැඩිකල් බස්මන් කියලා දික්කල්ල. රැඩිකල් නෙමෙයි ඉතින්. බලමු try කරමු. ඕෂද පනෑන්ඩ් එන්නේ. දැන් බැට් කරන්නේ. ඒකත් උඩ වගේ. ඒකත් උඩ අල්ලයිද? ඇල්ලුවා. අයියෝ 44යි පහ ගන්නද මිච් එක. පනා ගන්නවා ඉතින් මේ මම එයාගෙන් හොඳට ගහගෙන ආවේ වලටත් පෙන්නන්නත් එක්ක පනා ගෙවුවා මෙහෙමයි කියලා. අවුලක් නැහැ ඉතින් දැන් ඕන හැට්‍රික් දැන්. ගන්න දෙන්න බෑ එහෙම. හැබැයි ඉතින් දැන් ලකුණුත් අඩුයි මට ගහන්නත් ඕනේ හැට්‍රික් එක දෙන්නත් බෑ. එහෙම දික්කලා දාන ඕනේ දෙක දෙකයි ඕනේ. එකක් දාලා අම්මෝ දෙකක් ගියොත් ඉවරයි. දෙකක් දුවන්නත් බෑ වගේ. දැක්ක නේද ඒක දැන් ඕෂද ෆ්‍රෙන්ඩෝ මේ ඇවිල්ලා රයිඩර් බස්මන් කෙනා මට වේගෙන් බෝලට ගහන්න පුළුවන් මම මේ ගහන්නේ හරියම බයానක ෂොට් එකක් they are calling for two දෙකක් කියලා ගන්න පුළුවන් ඇයිනේ ඩයිව් කරන්න ඕනානේ ගන්න නැතුවා ගනි That is excellent running between the wickets. Yeah, at 20. There is a fielder at deep extra cover. So high I don't like. මම වල්ඩ අනිවාර්යයෙන්ම මල්ටිප්ලේ මැච් එකකුත් ගේන්න 2 vs 2 මල්ටිප්ලේ මැච් එකක් මේක ගන්න විදිහ කුඩ ගියා එකත් අවුට් වගේ අල්ලුවා අයියෝ මොකද්ද මේ වෙන්නේ මැට්‍රික්ස් ඉන්න වන්දා ජයසූරිය වන්නේ භානුක රාජපක්ෂත් ඉන්නවා මට භානුක රාජපක්ෂ තමයි වන් ඩවුන් යන්න ඕනේ මට අමතක වෙලා හිටියේ භානුක රාජපක්ෂ කියන එකෙක් ඉන්නවා කියලා මතකත් නෑ මට කරන්ට් රන් රේට් එක 18යි 20 දීප 18කට බැස්සනේ ෂි ඒකින් ටිකක් විතර ලේසි ඉංග්ලන්ඩට මේක ගහන්න විවදිකා they have run the first one quick ආ යයි සූර්ය එක ලකුණ දැම්ම දෙවෙනි එකට යනවා ඩයිව් කරන දෙවද අම්මෝ ඇති අත that is excellent අම්මෝ 2යි 4යි deep point මේ නියම ස්කෝ කාඩ් එක තියෙන්නේ මේ පාර වර්ල්ඩ් කප් එකට තිබ්බ වගේ හැබැයි ඒ තරම්ම තාත්වික නැහැ ගහන්න ඕන පැත්තේ මාරු වෙන සමහර ලාට
ගැව්වා ඒකට නම් දෙකක් වගේ තමයි දෙක දෙක දුවන මොකද්ද කරන්නේ මේක තව සීන් එකක් තියෙනවා බාගෙට එක බාගෙට දුවද්දිම ආය දෙවෙනි රන් එකට රන් කෙනෙක් ඔබන්න ඕනේ මේ නැත්තම් මුන් දුවන එක අහතලෝ ඉතින් ආය ප්‍රේස් කරලා පස්සේ තමයි රන් කෙනෙක් දෙවෙනි පාරට ඔබන්න වෙන්නේ ඩයිව් කෙනෙක් ආපු ගමන් ඔබන්න ඕනේ නැත්තම් මුන් කල්තිය ඩයිව් කරන්නේ අයියෝ මේක shit කලින් ගාව වැඩි කලින් ගාව වැඩි වුණාමත් ෂොට් එක වදින්නේ නැහැ සමහර වෙලාවට කූප් එක එපා දික් කරලා නෙවෙයි ජයසූරිය ගැස්වි අතරයි නැතිනම් තව ඕවරයයි බෝලයයි තියෙන්නේ ඕවරයයි එක බෝලයයි ශ්‍රී ලංකා 102 විකට් 4යි බලවති ඔබ ගොඩ දාගන්න බැරි වෙන එක නැහැ ට්‍රයි යද්දිම ලාස්ට් ඕවරේ last story hari wedagath scope එක 4යි that is in the air and in the gap as well last story එක ගාන ගෑල්ල ගන්න දැන් ඉතින් විකට් එකක් ඉන්න ඉතරම මොකදන්නේ another field change he seems to have carried his form from the last match ආ දෙවුරන මට තියෙන මේකට scope එකක් ගන්නද straight drive එකක් ගන්නද big huge he has dispatched that oh, and the fielder can only watch it land into the crowd hayai ammo last over e palawini ball ekata athara deweni ekata hayai ammo denna ungak hondara gahagena yanne mama then watching him bat and his base ungak durata palawini ball dekama goda e thawa ball atharath thiyena e dekat e atharath goda da gannona scoop yawa hatarai ammo mara gailla ne yana last over ida දිකල ස්ට්‍රයිකින් එක දිකල ගාන විතර ගන්න යටි කියන්නේ Here we go. Wonder where the next one is going to fly. ලේට් කට් එක ගැව්ව එකක් දාගන්න පුළුවන්. එහෙනම් ගාන ෂොට් එකක් තිබුණ නැහැ මම ලේට් කට් එක ගැව්වේ. ගැව්වොන ඉතින් ඩොට් බෝල් යන්නේ ඕරෝට මිනිත්තු වඩා ලේටි. එක්ස්ට්‍රා කවර්. ඔක්සිජන් බෝල් එකට ස්ට්‍රේට් ඩ්‍රයිව් එකක් ගියොත් සමහර වෙලාවට ඒක ඕෆ් එකට එජ් වෙලා යනවා. ඒකයි මයික් ගැව්වේ නැත්තේ. ඉස්සරහට පෑන්න ගැහුවා. ආයයි. නියම සාරක. යමයි ශාන්. ලාස්ට් බෝල් ඔෆ් ඉනිංස් කමින් අප්. 125යි බෝල් ලකුණු විකට් 4යි. ඉන්ජින් යකනේ ස්කූප් එක ගැව්වා 4යි. ලාස්ට් බෝල් 4යි. last over එක ලකුණු 25යි. ඉවරයිද? ඔව් 25යි. last over එක 25 ගියව මාළු last over එක එකට. open is rush to the pavilion to get. ඉතින් නවතයි උනේ අන්තිමට මම 129යි විකට් 4යි. ඔන්න තියනවා break එක වෙලාවට තව show එකක් මම දන්නේ මොන show ද කියලා ඔබට කියන්නේ. ඉතින් ඒක skip කරලා දානවා. ඒක මට වැඩක් නැහැ නේද? බෝලයක් ගන්න කියලා කියනවා. ලසිත් මාලිංග තමයි පොගේ bowling over කරන්නේ. world champion lasith malinga johnny bairstow david malane ekama bat karanne malinga matches 82 wicket 98 මම හිතන්නේ මේකේ career හදද්දි පොඩ්ඩක් යාලා පරක්කු වෙලා තමයි career ටික දාලා තියෙන්නේ ඒකයි wicket 98 මාලින්ගට දැන් wickets තියෙනවා 100 ගානක් manual දාන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට කැමති field එකට හදලා ඔයා කැමති විදිහට ඔයාලට bowl කරන්න පුළුවන් දාන්න point deep point මාලිංග බෝල් කරන්න බෝල් ගන්න ලෑස්ති මාලිංගගේ ඔක්කොම ටික ආදි මේ 3යි ජර්සි නම්බර් එකයි තමයි මේක පොඩ්ඩක් හරියට හදලා නැත්තේ
සාමාන්‍ය මෙයාගේ ගේම් එක මාලිංගේ වගේ මූණ කඩන එක ලේසි නෑ ඉතින් කොණ්ඩෙක් පුට්ටක් ගුණ මෙන්න තියෙන මාලිංගේ බෝලිං ඇක්ෂන් එක පළවෙනි පාර්ට් එක මෙච්චර තාත්තික විදිහට මාලිංගේ බෝලිං ඇක්ෂන් එක මොබයිල් ක්‍රිකට් ගේම් එකේ ඉන්නේ ඉතින් නැත්තම් ආවට තව ක්‍රිකට් ගේම් එකක් තියෙනවා මාලිංගේ ඇක්ෂන් එක මීට වඩා තාත්තිකව තියෙනවා තවත් ක්‍රිකට් ගේම්ස් තියෙනවා මේකම කියන්නේ නෑ පළවෙනි එක That's it. WCC 2 එකේ නම් මාලිංගගේ බෝලිං ඇක්ෂන් එක හැබැයි ඒක මේ තරම්ම තාත්වික නෑ. There is a few top bowler දෙකයි. මගේ හැබැයි ඉටපු ගාම පළවෙනි ඕවර්ස් දෙක තුන බැට්ස්මන්ල වැඩි ගහන්න යන්නේ නෑ. ලාස්ට් ඕවර් දෙක තුනට පලාගෙන යනවා බැට්ස්මන්ල මන් දන්නේ. කොහොම ගානවද කියලා. ඒක තියෙන තව ග්‍රීන් බාර් ස්පීඩෝමීටර් කියන එකක්. ඒක හුඟක් වෙලාවට ග්‍රීන් බාර් එකේ බෝල් කරාම දැම්මක්. දාන්න ගානවා ඔක්සින් එක. ඇඩ්ජස්ට් කරා. දැන් මම කොළ පාට 9 හරි චුට්ටක් උඩින් තමයි මම බේස් එක දැම්මේ. ඒ කියන්නේ සුදු පාට ඉර මූ වෙනවා ඔය කහ පාට කොටුව ඇතුලේ ඒක කොළ පාට කොටුවක් තියෙනවා වල්ද පේනවා. ඉතින් ඒක උඩ සුදු පාට ලයින් එක තියදී ඕකේ වුණොත් බැට්ස්මන් ගාන බෝලට වුණත් දුරට මිස් ටයිම් වෙනවා. 90ක chance එකක් තියෙනවා බැට්ස්මන් මිස් ටයිම් වෙන්නේ ඒ වගේ බෝල් එක. නැත්තම් බැට්ස්මන්ගේ ටයිමින් පර්ෆෙක්ට්. ඔම්මා සීරි ගැහුවා නේද? ඒක ගියේ වේගෙ මාරයි. අතරම හයියෙන් ගියා ඒක බිම දිග. He seems to have carried his form from the last match. Reverse swinging yoga panduwak danne mama. Oh, field in now wenna ba. Dakuna ganna ba. Uttara ball kara mali. Okay, eka me thiyena malinga ball karapu idiya e angle tika. Malinga ball daapu tan okoma tika thiyana. Eka yatsena ithin e kai kala danna mulima. ළඟට ඉන්නේ නෝන් ප්‍රදීප් තමයි. එයාගේ මූණ ටිකක් නෝන් ප්‍රදීප් වගේම තමයි. එයාලගේ රිකවර්ඩ් රන් රේට් එක දැන් 21කටත් වැඩි. එකක් වැඩි. බැට්ස්මන් ගෙටින් රෙඩි ටු ෆේස් හිස් ෆස්ට් බෝල්. ඩේවිඩ් මලන් බැට් කරන්නේ නෝන් ප්‍රදීප් බෝල් කරන්නේ. ආයත් ග්‍රීන් බාල් එක මිස් වුණා මට. මෙයා බෝල් ගන්න මිචෙල් ස්ටාර්ක්ගේ බෝලින්. උතර බලන්න. නයිස් රනින් බිට්වීන් ද ලසිත් මා එයා එයා බෝල් කරන්නේ මිචෙල් ස්ටාර්ක්ගේ බෝලින් ඇක්ෂන් එක. ලසිත් මාලිංග බෝල් කරේ නම් එයාගේ ඇක්ෂන් එක. මේකේ හුඟක් දුරට ප්‍රසිද්ධ බෝලර්ස්ලාගේ බෝලින් ඇක්ෂන්ස් එනවා. මුත්තයා මුරලිකරන්ගේ බෝලින් ඇක්ෂන් එක එනවා. රල් මිචෙල් ස්පීඩ් බුම්නාගේ බෝලින් ඇක්ෂන් එක හොත්තටම තියෙනවා මේකේ. උඩගියා ලකුණු දෙකක් තියෙන්නේ. දැන් ට්‍රෙන් බෝල්ගේ බෝලින් ඇක්ෂන් එක තියෙනවා. කගිසොර අපාඩගේ බෝලින් ඇක්ෂන් එක තියෙනවා. මෙයාගේ අලුත් ප්‍රසිද්ධ ක්‍රිකටර්ස්ලාගේ බෝලින් ඇක්ෂන් තමයි මේකේ හුඟක් දුරට තියෙන. රවිචන්ද්‍රන් අශ්වින්ගේ ඔගේ ආයේ තමයි බෝලින් ඇක්ෂන් මේකේ වැඩිම. ෂොට් ෂොට් බියුටිෆුල් ෂොට් අසන්ට ගැව්වා. Looks like there will be a lot of small balls. Singh yattai daan inne. Step out kara gæwwane jara balanna hatarai ni. And in the gap as well. Awan da batsman ennena form wenawa kiyala ekak thiyena. Meyalage palana ball tika ekkara gahanne yala leave karana defense karana. Last over tika ambo mun gahana gæhillata pissu yadena idi. Wide range of shots. What is he going to do next? ඒ අන්තිමට ඉතින් කොහොම හරි මැච් එක දිනා ගන්න අපි ට්‍රික් එකක් දා ගන්න ඕන නැත්නම් ඉතින් ඉවරම තමයි. සාමාන්‍යයෙන් WCC 2 වල ගහලා ඇතිනම් ආයලාට තේරුම් ගන්න පුළුවන් WCC 2 එකේ ඊසි මෝඩ් ගාල් මේක හොත් ප්ලේ කරන හොත්තටම ලේසි. ඉතින් ඕකේ තියෙනවා එක්ස්පර්ට් මෝඩ් කියලා එකක්. එක්ස්පර්ට් මෝඩ් එක ගහලා උනත් දිනන ලේසි. මේකේ මීඩියම් මෝඩ් එක උනත් හරිම අමාරුයි දිනන්න. ඉතින් ඔයාලට මේක දිනන්න තම උත්සාහ කරන්න පුළුවන්. ප්ලේයර් ඔයාලට ට්‍රේන් කරන්න පුළුවන්. මම තාම ට්‍රේන් කරලා නැහැ හැබැයි. ඒකකට 19 එකේ නම් ට්‍රේන් කරා ප්ලේයර් මම හිතන්නේ මේකට නම් ට්‍රේන් වෙච්ච ගතිය පේන්නේ නැහැ. ට්‍රේන් කරපුවා මම හිතන්නේ ඒකකට 20 එකට එන්නේ නැහැ. ඉතින් මම ඒක උඟ ප්ලේයර්ස් ලා ට්‍රේන් කරා කියන්නේ බෝලර්ස් ලා ට්‍රේන් කරාම බෝලර්ස් ලාගේ ස්කිල්ස් වැඩි වෙනවා. නිසුරු දාන සමහර වෙලාවට මේ බැට්ස්මන් මේකට මාරෙද්දි මිස් ටයිම් වෙනවා.
යයි මාට කිව්වන කලින්ම 90% ප්‍රතිශතයක් තියෙනවා බැස්මන් මිස් ටයිම් වෙන්න 90% චාන්සයක් තියෙනවා බැස්මන් මිස් ටයිම් වෙන්න මේ ග්‍රීන් බා එකේ වා බෝල් කරලා හම්බෝ මෙයාලා ගෙවෙන්නේ කහන වැඩි දැන් මං චුට්ටක් විතර හයව දෙයන්නේ බලන්නේ බෝල් දෙකට හයව දෙකක් This is scintillating batting. Wonder where that one is going. මේක මේ වෙද්දි 36යි. මේක දාමු green boy එකේ. එන්නේ ගැව්ව අල්ලන්න අල්ලන්න යේ! First wicket. Good catch Malinga. එන්න celebration moment. Score board එක තියෙනවා පිටිපස්සෙන් බලන්න score board එක. Back to the pavilion. Not a good shot. The field was set up for that and the batsman fell right into the trap. There is a fielder at cover. මේ green pitcher එක ඉතින් වක් දුරට මේකේ බෝල ස්විං වෙන එක වෙන්නේ. මේකේ pitcher swag මේකේ pitches වර්ග තුනක් තියෙනවා green තියෙනවා hard තියෙනවා dry තියෙනවා ඉතින් green pitch එකේදී මුලක් දුරට බෝලේ turn වෙනවා ඒ වගේම swing වෙන එක වෙනවා ඒ වගේම dry pitch එක නම් බෝලේ spinners ලට ගොඩක් හොඳයි බෝලේ turn කරන්න පුළුවන් හොඳට ඒ වගේම off cutters දාද්දී off cutters මුලක් දුරට turn වෙනවා dry pitch එක නම් ඒ වගේම hard pitch එක ගන්නවා hard pitch එකේ මුලක් දුරට turn and ස්විං කියන වඩා අපිට බලාපොරොත්තු වෙන පුළුවන් බවුන්ස් එක. එතකොට සාමාන්‍යයෙන් ඔය ෆ්‍රන්ට් ෆුට් ගාන ෂොට් එකට ඒක සමහර වෙලාවට ගහන්න වෙන්නේ. ෆ්‍රන්ට් ෆුට් ගාන බෝල් එකට ඒක සමහර වෙලාවට බෑක් ෆුට් ගාන්නත් වෙනවා. ඒ සමහර වෙලාවට ගුඩ් ලෙන්ත් එකේ වැටෙන බෝලේ ඔලුවට උනත් බවුන්ස් වෙන්න chance එකක් තියෙනවා. ඒ වගේ පිච් එකවා බෑක් කරද්දී. දැන් මේ ඊවෙන එක දාපම මේ ගහන්නේ. ඒක ගානවා අන්තන්නේ මේ මොකද හයව. ඉතර කරන්න මේක මං කිව්වා ඒක පළවෙනි ඕස් ටික මේ හොඳට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් බෝල් කරන ගමන්. ලකුණු ටික හොඳ ප්‍රෙෂර් එකක් මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. පළවෙනි ඕස් ටික ඊට පස්සේ ටිකක් අමාරුයි. 46යි 1යි. ඔන්න ඕස් 3ක් ඉවරයි. අපි ලහිරු කුමාරට තමයි දෙන්නේ. වේග පන්දේ දඩබ්බරයා ලහිරු කුමාර. වේගෙන් බෝල් කරනවා යා. ලහිරු කුමාර 97 යාගේ පළවෙනි කරන ජර්සි නම්බර් එක. යාගේ අලුත් ජර්සි නම්බර් එක අට. යා පරණ ජර්සි නම්බර් එක දාලා තිබ්බේ. එතනින් එකෙක් තමයි සිලෙක්ට් වෙන්නේ. ඒ වගේම මේකේ ටීම්ස් වල කැප්ටන්ව අපිට හරියට සිලෙක්ට් කරන්න බෑ. කැප්ටන් සිලෙක්ට් කරනවා. හිතන්නකෝ මේකේ සාමාන්‍ය ස්කෝඩ් එකේ මේකේ ඉන්නේ දිමුත් කරනවා රත්න තමයි කැප්ටන් විදියට. නමුත් මේකෙදී අපි දිමුත් කරනවා රත්න ටීම් එකෙන් අයින් කරාම කැප්ටන් වෙන්නේ මෙතනදී මාලින්ග. දැන් පවර් ප්ලේ එක ඉවරයි මට 3 දෙනෙක් එළියට දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව ප්‍රතිආර්ට් එකෙන්. ලෝන් ඕෆ් තියමු නේද රත්න මම ඉස්සරහට පැනලා ගියවනේ කලින් පාර ලෝන් ඕෆ් වලට. He seems to have carried his form from the last match. අහිරු කුමාර තමයි බෝල් කරා ඩ්‍රයිව් කරා ආයෙත් 6යි අයියෝ මන් දන්නේ අප්පා වැඩි නම් හරියන්නේ නැහැ වගේ එන්න එන්න වැඩි අමාරුයි There is no better sight than watching him bat and his best. මම තමයි බෝල් කරන්නේ. තව එකක් ගැහුවා. Oh, that's huge. It's disappeared way into the stands. Things are really heating up. Bowler ticket ni ala okata
අපිට ප්‍රශ්න එකක් මේන්ටේන් කරන්න පුළුවන්. මෙන්න බලන්න මෙයා කියනවා. එයා හුඟක් හොඳට ගාපු විදිහ මේකේ තිබ්බත් අපිට සීන් නැක් තියෙනවා. ඒ විදිහට පෙන්වන්නේ එයා දෙකක් තුනක් හරියට ගැව්වට පස්සේ ඌ ඉතාලින් ඌ වැඩ්ඩා කියලා. ඊට පස්සේ ඌ කියනවා ඊළඟට ඌ ඊළඟෙක් ගහන්න මෙතෙන්ට ඊළඟෙක් ගහන්න මෙතෙන්ට කියලා බෝලට ආවාදයක් දෙනවා කියලා තමයි කියන්නේ. අයියෝ කරුණේ ගේම් පායක යටින් හිට අය ප්‍රයිව කරා ෆිල්ඩ් එක වයන්න ලතුවන්න බෑ කෑෂ් වල කත්තා එක් කරා විදිහ හැට්ටලක් ප්‍රදීප් would have been frustrated ඉතාල ගන්නත් බැරුව ගියා මේ බෝල් එන්නේ කොහොමද කියලා. ඕකම තමයි ග්‍රීන් බාගේ බෝල් කරාම බැට්ස්මන් මාර විදිහට මිස් ටයිම් වෙනවා 90% chance එකක් තියෙනවා බැට්ස්මන් මිස් ටයිම් වෙන්න. That's gone high in the air and that's gonna clear. වචන නැහැ කටේ මේවට කියන්න. විනාඩි 36ක් තිස්සේ මම වලත් එක්ක මේ විදිහට රියල් ක්‍රිකට් 20 එක ගැන He seems to have gained features ගැන වලට කියනවා මේක මැච් එකකුත් පෙන්නන ගම. ග්‍රීන් බාගේ අයිපාර බෝල් කරන්නේ එයා පුෂ් කරාය බෝලේ ෆයිනලි කල ඉන්න බයන්න බා උඩ තුවන්න බෑ ඒක තමයි දැන් තියෙන ස්කෝර් එක ඉංග්‍රීසිවල 75 එක විකට් එකකට ශ්‍රී ලංකා 130 හයයි විකට් 4යි ඕස් 4කට අල්ලන්න අල්ලන්න ඒත් මලන් නෙට් ස්ට්‍රයික් එකේ ඉන්නේ. තවහයක් කියව නේද? අපේ ඉතන නම් වයිට් ඩෝ එකක් ගෝල් කරන්න කමන්නේ ආයරකම දාමු ඉතින්. ග්‍රීන් බයි රයි මිස් වුණා නම් මේකටත් ගායි හයක්. කැහුවා නේද? He has dispatched that and the yeah, Amaru Razor 20 career cricket 19 era tawat Amaru la tawat alute shots ævilla me ball walata gahan Duan le pa yalu ne tama api match ek iwara wara ne aniwaryenma meka man kohoma hari dena try yak deno dama me yanne pa match ek kohoma hari balo tow karana comment karanna tama durata tama dikada comment karanna mokada mama tama match ek atharala ne batsman getting ready to face his first ball penna malinga wayagena mama ball karan amma ta siri o kar ekata fit ekak david malan katte me manusya ta vela thiyenne kakkari vela me ana david malan ana eka gewi oin mogan ne dakke david malan ka crowd is going crazy පොඩ්ඩක් සිංගල් එලියට දාමු ඉතින් මේ මනුස්සය වැඩිම ඔක්කොට අර ඇඩ්වාන්ස් ෂොට් එක ගහයි නැත්නම් ලීව් කරයි නෑ නේ බෑක් ෆුට් ඩ්‍රයිව් එකක් ගන්න බලන්න මේකේ බැට් එකක් තියෙනවා SS ඉතින් ඔයාලට මේකේ බැටුත් මාරු කරන්න පුළුවන් ග්‍රැනිකල්ස් SS ඊළඟට නෝට්ලස් බැට් තියෙනවා එක එක જાති බැට්ස් තියෙනවා මේකේ ඔයාලට බැට් එක මාරු කරගන්න පුළුවන් බැට් අලුත් බැට් ගන්න පුළුවන් ලකුණ දෙකක් වත් ඇයි ජර්සි නම් එක පහන තිබ්බේ අවිෂ්ක ෆර්නැන්ඩෝ තමයි ඉන්න ඕනේ
අම්මා මාලිංගනත් ගාව මාලිංග මෙච්චරයි කන්ට්‍රෝල් කරන්නේ ඉතින් යාට ස්කෑරි ස්කිල් එක තියෙන ඉතින් තමයි මෙච්චරත් ලකුණු ටික කන්ට්‍රෝල් නේද ඩොට් ලකුණු බෝම්රිස් බෝල එකක්ම එක බෝලයක් ඩොට් බෝල් ගියා එකක් බෝම්රිස් ලකුණු දෙකක් ගියා එක බෝම්රිස් දුන්නා බෝල් එකකටම ඉතින් ඒක තමයි හැකියාව මේක ස්කිල් එක වැඩි වෙන හරි අමාරු වැස්සල්ලට ගහන්න තව එකක් කෙරුවා අය දැන් මොකයි කරන්නේ ලාස්ට් ඕවරේ තියෙන්නේ ඉතින් තමයි තව බෝලයක් තියෙනවා මොම් ඉන්න කවුරුත් It is show time crowd going mad here රිවර්ස් ස්විං එකක් දාන්න යන්නේ මම යෝකර එකක් කොයි එක යෝකර එක රිවර්ස් ස්විං එකක් අත ඕ ෂොට් That's six we picked up the length very early දැන් මොකයි කරන්නේ ලාස්ට් ඕවරේට යාලට බැට් කරන්න තියෙනවා යාලට කියද්ද ලාස්ට් ඕවරේට යෝ ඉතින් ඔය බලන්නකො ඉතින් ඇඩ්ස් එනවා මට පේන්න බෑ මේ මොකුල් ඉන්ස්ටෝල් කරන්න ගියාම තරහ යනවා ඉතින් ඉන්ස්ටෝල් කරන්න කියලා කිව්වාම මට ඒ ඇප් එකට බයින් නැහැ උනාට ඒ ඇප් එකෙන් ඒ ඇප් එක හුඟක් හොඳ ඇප් එකක් සමහර අයට යූස්ෆුල් ඇප් එකක් උනාට ඉතින් ඒ ඇප් එක ඇඩ්ඩයක් විදියට ගේම් ගහන මැද්දට එනකොට ඉතින් ටිකක් විතර තරහ යන මූඩ් එකක් තියෙනවා ඉතින් පොඩ්ඩක් ග්‍රීන් බාද ග්‍රීන් බාද නෑ නේ චුට්ටක් විතර එළිය 4යි මං හිතන්නේ 4යි ඔව් 4යි අයියෝ ඩේට් මලන් 50යි ඩේට් මලන් 100කුත් ගැහුවේ මේ ළඟදී නිව්සීලන්තට මේ ළඟදී කියන්නේ ඔක්තෝබර් මාසේ වගේ මට මතක විදියට 4යි ලබු දැන් 14ක් තියන අයාලට දෙනන්න බෝල් පහකින් මේක බයන්න එපා යාළුවනේ දුවන්න එපා මේ කොහොම හරි මම දිනන්න ට්‍රයි කරනවා තාමත් යන්න එපා බෝලෙන් උදාන බලන්න මැච් එක ඩ්‍රෝ වේද මට දිනන්න පුළුවන් වේද කියලා. ඩී පොයින්ට් ඉන් ප්ලේස්. යෝකර එකක් දාන්න ඉතින් හුඟක් කරලාට යෝකර වලට 6ව ගහන ලේසි නැහැ. 6ව ගහන අමාරුම ෂොට් එක තමයි බෝලේ තමයි යෝකර එක කියන්නේ. ස්කූප් එක ගියා 4යි. මම දිනෝ. මම දිනෝ. දැන් අන්තිම බෝලට 6ක් නෙමේ. ඔව් ඉතින් 6ක් නෙමේ කියන්නේ ඉතින් 6 තමයි උඩම ගන්න පුළුවන්. ඉතින් 6ක් ගෙවුවත් ඉතින් මම දිනුද? ඔන්නයි ඕන දැනකට දානවා ඉතින්. එහෙම කියලා නෝබල් නෝ දාන්න බෑ. ඔක්සින් මේක වයිට් යන්න එපා දෙවි ටෙන්. දැම්මා. ඒක ලකුණයි ශ්‍රී ලංකා වින්. ශ්‍රී ලංකා වින් බයි 7 රන්ස්. ඉතින් ඔක තමයි ආවනේ මැච් එක මං පරදින්න තෝරනමින් ඉඳලා තින්න මැච් එක ඉතින් මේක බලාගෙන මෙතලා අතරල ගිය නැති හැමෝටම තැන්කියු කියන්න මම පසුවට වෙන්නේ නැහැ ඉතින් මේක අඩුම ගානේ පරදින්න ඕන නැවෙන්න තියලා මේක බලලා ගියාටත් තැන්කියු කියන්න ඕනේ ඉතින් වීඩියෝ එක වටනවා කියලා ඉතින් ලයික් කරන්න කමෙන්ට් එකක් එහෙම දාන්න බලන්න ඕන බලන්න යූසර් නේම් එක උනත් මෙතනින් කමෙන්ට් කරගෙන යන්න මම අපිට පුළුවන් එකට සෙල්ලම් කරන්න ඉතින් එච්චරයි ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් subscribe කරන්න ඉතින් මම මේකේ highlights ටිකත් save කරලා දානවා ඔන්න achievement එක උතන් ලකුණා එහෙනම් හැමෝටම ස්තුතියි ජය වේවා RenderForce.com